Welcome to Kandy Property. අදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම Kandy Property YouTube channel එක වෙතින් අරන් එන තවත් එක් video එකට. Video එකට යන්න කලින් මතක් කරන්න කැමති අපේ channel එක subscribe කරලා අපිට සහයෝගයක් ලබා දෙන්න කියලා. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තිනවා හොඳ ලස්සන පරිසරයක පිහිටලා තියෙන වටින කින ඉඩමක් පිළිබඳව විස්තරයක්. ඉතින් මේ විස්තරෙත් අරගෙන මම ඔයාලව මේ කරන් ඇවිල්ලා තියෙන්නේ පේරදිනිය ගම්පල පාරේ අඟුණාවෙල හන්දියට. ඉතින් මෙන්න මෙතන අඟුණාවෙල හන්දියෙන් මෙතනින්ම උඩට තියෙන පිළිගල්ල මාර්ගයේ තමයි යන්න ඕනේ අද අපි අරන් ආපු ඉඩම බලන්න. ඉතින් සඳහන් කරන්න ඕනේ මේක අපි මීට කලින් අරගෙන ආපු ඉඩමක්. ඉතින් මේ නැවත පළකිරීමක් තමයි සිද්ධ කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඉතින් මම මේ හේතුවත් ඔයාලට සඳහන් කරන්නම් ඉදිරියේදී. ඉතින් මේ පිළිගල්ල මාර්ගයේ දිගේම ඉදිරියට එනකොට ඔයාට එක් තැනකදී හම්බෙනවා මෙන්න මෙතන තුම්මං හන්දියක්. මෙන්න මෙතන තුම්මං හන්දියෙන් වම් පැත්තට ගියොත් මේ කියන්නේ පළවෙනියටම හම්බෙන කාපට් පාර දෙකට බෙදෙන තුම්මං හන්දිය තමයි මේක. මෙතනින් වමට ගියොත් යන තියෙන පිළිගල්ල පැත්තට. ඉතින් මෙන්න මෙතනින් කෙලින්ම උඩට තියෙන සංගභෝගම යන පාරට තමයි පාරේ තමයි අද අපි අරන්ගෙන දීපලා තියෙන්නේ. ඉතින් මේ සංගභෝගම පාරේ මැද හරියේ පිහිටලා තියෙන හොඳ ස්කීම් එක තියෙන හොඳ රෙසිඩෙන්ෂල් ඒරියා එක තියෙන හොඳ ඉඩමක් පිළිබඳව තමයි අද විස්තරය අරන් එන්නේ. ඉතින් මෙතනින් අපි උඩටම එනකොට ඔයාලට හම්බෙනවා මෙන්න මෙතන ටිකක් ලස්සනට ස්කීම් එක වගේ හොඳ තැනක්. ඉතින් එතනින් වමට උඩට තියෙන පාරේ ඉදිරියට එනකොටම මෙන්න මෙතන තුම්මං හන්දිය ගාව තියෙන ඉඩම තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔන්න මේ පහළ පැත්තෙන් තමයි අපි මේ ස්කීම් එකට ඇතුල් වුණේ. එතකම ඔයාලට පේනවද මේ වටේ තියෙන ගෙවල් වල තත්ත්වය කොයි වගේද කියලා? මම ඒකයි කලින් සඳහන් කරේ හොඳ රෙසිඩෙන්ෂල් ඒරියා එකක් මේක. ඉතින් හොඳ වැදගත් වෘත්තියන් වල නියැලෙන උදවිය තමයි මෙතන ඉඩම් අරගෙන ගෙවල් හදාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ පරිසරයක ජීවත් වෙන්න අපි හැමෝම ගොඩක් ආස කරනවා. මොකද කාදරකාරී සමාජයකින් තොරව ජීවත් වෙන්න තමයි අපි හැමෝම කැමති. ඉතින් මම කලින්නුත් සඳහන් කරා ඔයාලට මම අද මේ අරන් එන්නේ නැවත පළකිරීමක් කියලා. ඉතින් ඒකට හේතුව තමයි මේ අපි අරන් ආපු මේ අද මේ ඔයාලට අරන්ගෙන දීපල අපි මීට කලින් දැන්වීමක් පළ කර අවස්ථාවේදී එක් පුද්ගලයෙක් මේ දීපල මිලදී ගන්න කැමැත්ත ප්‍රකාශ කරලා සම්පූර්ණ මුදල ඔහුට පියවා ගැනීමට නොහැකි වීම නිසා ඉතින් නැවත වෙනත් පුද්ගලයෙක්ට විකිණීමට තමයි තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේ දකින්නේ ඔයාලා අපි මේ අද අරන් ආපු ඉඩම. ඉතින් කලින් වීඩියෝ එක නරඹපු කෙනෙක් නම් ඔයාට මතක ඇති. ඉතින් ඒ වීඩියෝ නැවත ඔයාලට නරඹන්න අවශ්‍ය නම් මම ලින්ක් එක දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකෙත්. ඔයාට ඒ හරහා ඔයාට පුළුවන් කලින් වීඩියෝවත් නරඹන්න. ඉතින් සින්නක්කර ඔප්පු සහිතව මෙතන පර්චස් 12 හමාරක භූමියක් තමයි මේ තියෙන්නේ. ඉතින් කලින් වීඩියෝ ඔයාලට බලාගන්න පුළුවන් මෙතන පර්චසය කලවි කිරීමට තීරණය කරලා තිබ්බේ 1,09,000 මුදලකට. ඉතින් මේ ස්කීම් එක තුළ දැන් පර්චසය 1,10,000කටත් අලවි වෙනවා. ඉතින් නමුත් මේ දැන් සිදු පරක්කුව ප්‍රමාදය නිසාම මුදල් හදිසි අවශ්‍යතාවයත් ඉතාම ආසන්නයටම පැමිණි නිසාම තවත් මිල අඩු කරලා ඔයාට මේ අවස්ථාවේදී මේ ඉඩම ලබා දීමට තීරණය කරලා තිනවා ඉඩමේ හිමිකරු විසින්. ඉතින් ඔයාට දැන් මේ ඉඩම මිලදී ගැනීමේ හැකියාව තියෙනවා පර්චස් එකක් 1,08,000 මුදලකට. ඉතින් මේ මිල ගණනුත් තවදුරටත් සුළු වශයෙන් එහා මෙහා කරගැනීමේ හැකියාව පවතීවි. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ තිරේ දිස්වන අංක වලින් එකකට කතා කරලා හිමිකරු සම්බන්ධ කරගෙන දිනයක් වේලාවක් වෙන් කරගෙන පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගැනීමකින් අනතුරුව මේ වටිනා කියන නිදහස් නිෂ්කලංක හොඳ රෙසිඩෙන්ෂල් ඒරියා එක පිහිටි මේ සුන්දර ඉඩමේ හිමිකාරිත්වය ඔයාගේ කරගෙන වාගේ ලස්සන සීන මන්දිරය මෙතන ඉදි කරගන්න එක. වටේම සුන්දර පරිසරයක පිහිටලා තියෙන මේ මනරම් භූමියේ හිමිකාරීත්වය ඔන්න ඔයාගේ කරගන්න ඔයාට වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එකටත් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේම වීඩියෝස් ඉස්සරහටත් බලන්න ඔය දීපලක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න දිගටම කියලා ආරාධනා කරන්න කැමතියි. ඉතින් එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් නැවත ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙන අදට අපි ඔයාලගෙන් සමුගන්නයි මේ ලෑස්ති වෙන්නේ. පරිස්සමින් ඉන්න හැමදෙනාම කියින් එන්නම් සුබ දවසක් සියලුම දෙනාට.